වසර 20ක් පුරා පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති ගුරු වර්ජණයට අදට දවස් 25ක් අධ්‍යාපන අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාද අසාර්ථක වුණා. රජය එළඹෙන අයවැයේදී මෙම වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙන බවට පැවසුවද එය ප්‍රතික්ෂේප කරමින් දැවැන්ත වෘත්ත පෙළපාලියකින් තම විරෝධතාවය දැක්වීමට ගුරු සංගම් කටයුතු කළා. මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවයේ අතරතුර අතරුන් කොටගත් 44 දෙනාට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවලින් ඔවුන්ට COVID-19 වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එලෙස අතරුන් කොටගත් පිරිස අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවයි. මේ අතර ගුරු විදුහල්පති විරෝධතාවයට එක් වූ බවට චෝදනා කරමින් අතරින් කොටගෙන වරාය පොලිසිය රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පැමිණියා. එහෙත් වරාය පොලිසිය ඊට බාධා කිරීම හමුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. मगे वगकीम मठ महाजन नियोजित खटीट करवा मठ किए नी वराय अधिकारी निलधारी किए न पोलिसी अवसर अवश्यलु पोलिसी किए नराय निलधारी के अवसर अवश्यलु नमू රටේ විපක්ෂ නායකවරය හැටියට මේ වගේ අසරණ භාවයට පත්වුණු ගුරුවරුන් 44 දෙනෙක් මට පොලිසියට ගිහිල්ලා එයාගේ දුක සැප හොයලා බලන්න බැරි නම් රටේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද කියන ප්‍රශ්නය බරපතල ලෙස මතුවෙනවා. මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව මම පාර්ලිමේන්තුවෙත් මේ ප්‍රශ්නය මතු කරන්නට යනවා. මම අහනවා පොලිස් ප්‍රතිතුමාගෙන් එතුමාගේ නෝනාට පය 48ක් එකඳුමින් අඳගෙන ඉන්න පුළුවන්ද? මම අහනවා දේශබන්දු තෙන්නකෝම් මහත්තයාතුළු පොලිසිය නිලධාරීන්ගේ නෝනලාට එකඳුමකින් පය 48ක් ඉන්න පුළුවන්ද? මම හැබැයි මේ ඇඳුම් ටික අරන් ආවේ ගෞරවණීය විදියට. මොකද මමත් ගුරුවරයෙක්. මෙතන ඉන්න ගුරු මාතාවන් වෙනුවෙන් මේ ඇඳුම් අරන් ආවේ අද උසාවියට යන්න ඊයේ උදේ පාන්දර ඉඳන් ඇඳපු ඇඳුම් වලින් ඉන්න නිසා. බන්ධනාගාරයකට පාව ඕන වෙලාවකට යන්න දෙන අයිතිය කඩකිරීමක් තමයි මේ කරේ. ඒකට විරුද්ධව අපි කතා කරනවා. සරත් වේස මහත්තයාට අපි අහනවා රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා. රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා. පොලිස් ප්‍රතිතුමාතුළු පොලිසියේ ඒ මේකට සම්බන්ධ නිලධාරීන් අහනවා රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා. ඒ නිසා ගෞරවණීය ගුරු මහත්තුරුන්ට නිගා කරපු අපහසුතාවයට පත් කරපු මේ නිලධාරින්ට විරුද්ධව අපි ගන්න උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.